සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. ඔබට මොකද හිතෙන්නේ පුංචි කාලේ ඉඳලා ඔබව කොහේ විදියට තවත් කෙනෙක් ගොඩනැගුවොත් හොඳයි කියලා ඔබට හිතෙනවද? මට පෞද්ගලිකව දැනෙච්ච දේ තමයි මට අවස්ථාවන් උදා කරලා දීලා ඒ අවස්ථාව තුළ නිදහසක් ලබා දීලා ඒ නිදහසට අවශ්‍ය කරන කරුණු කාරණා කියලා දීලා මාව නිදහසේ තීන්දු ගන්න මගේ මොළය කවුරු හරි ට්‍රේන් කරනවා නම් පුරුදු පුහුණු කරනවා නම් මං ඒකට හරිම ආසයි. ඇයි ඒ මට හැමදාම පුංචි කාලේ ඉඳලා ස්පූන් ෆීල්ඩි නම් තියෙන්නේ. මේ හැම එකක්ම අතට දුන්නා කටට දුන්නා මේ මොහොතේදී ඊට පස්සේ කියලා දුන්නා ළඟ ඉඳගෙන හැම දෙයක්ම මට කරන්නට ඕනේ ආවතේව කරන්නට ඕනේ බලා ගන්නට ඕනේ. එතකොට මට ඩිසිෂන් එකක් ගන්න මට තීන්දුවක් ගන්න මා ළඟ ශක්ති ප්‍රමාණය නැතුව යනවා. මිනිස්සෙක් වශයෙන් තීන්දුවක් ගන්න බැරුව ගියොත් ඒ මිනිස්යාට එවැනි ශක්තියක් නැත්නම් ඒ පුද්ගලයාගේ ජීවිතයේ ඇතුලේ හරියට අඩපණ වෙලා යනවා. ඔහුගේ ජීවිතයේ බලගතු වෙන්නේ නැහැ. ගමනක් යන්න බෑ. ඒ නිසා අද රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ නේ දරුවව ට්‍රේන් කරන්නේ සමහර වෙලාවට නේ ඉස්කෝලේ යන්න කූද්දන්නට ඕනේ. ඉස්කෝලේ යවන්න S2 වහගෙනම අන්දන්නට ඕනේ. S2 වහගෙනම අන්දලා ඉවර වෙලා ඊට පස්සේ S2 වහගෙනම කණ්ඩ දෙන්නත් ඕනේ. දැන් S2 වහගෙනම ඉන්නේ. ඊට පස්සේ S2 වහගෙන ඉන්නකොටම උස්සගෙන ගිහිල්ලා වෑන් එකේ දානවා. ඊට පස්සේ ඉස්කෝලේට යවනවා. ඉස්කෝලේ ඉවර වෙලා ආය වෑන් එකෙන් එනකොටම ආය පාරට වෙලා ඉන්නවා. වෑන් එකෙන් ආය ගන්නවා. ආය ගෙදරට ගේනවා. ආයෙත් ඇඳුම් ටික ගලවනවා. ආයෙත් කණ්ඩ දෙනවා. ඊට පස්සේ දැන් නිදා ගන්න කියනවා. නැත්තම් හෝම්වර්ක් කරමුයි කියලා ඒ අම්මා නැත්තම් ඒ කෙනා හෝම්වර්ක් එකක් කරන්න උදව් කරනවා. දැන් එහෙම මනුස්ස මට්ටම තුළ ට්‍රේන් කරගෙන ගියොත් ඔබ හිතන්නේ මොනවා වෙයිද? ඵලදායි ලෙස ජීවත් වෙන, ආකර්ෂණීය විදියට වැඩ කරන, අනිත් අයගේ සිත් ඇද ගන්නා සුළු විදියට ක්‍රියාත්මක වෙන නිර්මාණශීලී පුද්ගලයන් වශයෙන්, නායකත්වයක් ගන්න පුද්ගලයන් වශයෙන්, යම්කිසි ආකාරයෙන් කරුණු කාරණා අවබෝධ කරගෙන තීන්දුවක් ගන්න කෙනෙක් වශයෙන් ඔතොරිටි එකක්, අධිකාරී බලයක් තියෙනවයි කියන පෞරුෂත්වයක් මිනිස්සුෙකුට වර්ධනය වෙයිද නැද්ද? ඒ නිසා අද රත්තරන්නම් මේ තාත්තේ පුතේ දුවේ ඒ අනාගතයේ පෞරුෂත්ව වර්ධනයවත් මේ මොහොතේදී අධිකාරී බලයක් මේ මොහොතේදී ආධිපත්‍යයක් ඇති කරගන්න විදියට ප්‍රබල චරිතයක් කරනවා වෙනුවට දැන් කියනවා එයාට බෑනේ, එයාට දන්නේ නෑනේ, එයාට අමාරුයිනේ, එයා වරද්ද ගනීනේ, එයා ඉතින් අපරාධනේ, බොරුවට නිකන් ගිහලා නාස්ති වුණොත් ඇහැටත් අපිට ඉන්නේ එකම දරුවනේ ඇහැක් වගේ වටිනවනේ මේ දරුවා. ඒ නිසා දැන් කියනවා මොනවද භාණ්ඩයන් වලට වඩා දේවල් වලට වඩා වටිනාම කෙනා මගේ දරුවා නිසා මගේ දරුවව මම ඉතාමත් පරිස්සමින් හදනවයි කියන එක. පරිස්සමින් හදනවයි කියන එක වැරද්දක් නෙමෙයි. හැබැයි පෞරුෂත්ව වර්ධනයකුත් එක්ක ජීවිත තීන්දුවක් ගන්න පුළුවන් කෙනෙක් වශයෙන්, ප්‍රබල චරිතයක් වශයෙන් ඕනෑම ඍතුවකට ඕනෑම කාල පරිච්ඡේදයකට ඔරොත්තු දෙන දරුවෙක්ව හදන්නට ඕනේ. නැත්තම් මොනවද කියන්නේ? අම්මෝ මේ කඩවලට නම් කන්න එපා, බඩේ බඩ අමාරු වේවි. දැන් ඒ කඩවලට කන්න දෙන්නේ නැහැ. වැස්සට එළියට බහින්න දෙන්නේ නැහැ. ඇයි ඒ? තෙමුනොත් නම් කාර්ය මේ මොහොතේදී වට හිම්රිසාව හැදිලා උණ හැදේවි. ඊට පස්සේ අවුවට යන්න දෙන්නෙත් නැහැ. ඇයි ඒ? අවුවට ගියොත් නම් කාර්ය පිච්චිලා ඔළුව කැක්කුම ඒවි. දැන් බලන්න ගියාම රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ අවුවට වැස්සට හුරු නොකරන දරුවාව ජීවිතේ ඕනෑම තැනක කෑම බීමක් කාලා බීලා ඉන්න පුළුවන් විදිහට ඉමුන් සිස්ටම් එක ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න තිය දරුවාව හදිස්සියේ කියනවා දැන් ඉතින් ඔයා ලොකුයි, ඔයා ජීවිතේ හරි තීන්දු ගන්න. දැන් හරි තීන්දු ගන්නෙ කොහොමද? අපි ඒ තීන්දු ගන්න පොඩි කාලේ ඉඳලා මේ මොලේ ට්‍රේන් කරලා නැත්තම්. ඒ නිසා මේ පුංචිම කාලය
බඩ ඇතුලේ ඉඳලා ඉපදිලා ඊට පස්සේ අවුරුදු 6 ඇතුලේ තියෙන කාලයේ තමයි සුන්දරම ප්‍රබලම මේ මොහොතේ ඇකියුමුලේට් කරන නැත්නම් උරා ගන්නම කාලය. මේ කාලේ වැරදි දෙයක් දරුවගේ ජීවිතයට දාන්නේ නැතුව ඔබ ඒ දරුවට ජීවිතේ තීන්දුවන් ගන්න කියලා දෙන්න, හරි දේ හරි වෙලාවට හරි ආකාරව හරි පුද්ගලයන්ත් එක්ක කරන්නේ කොහොමද කියලා දෙන්න. එදාට ඒ ඔබේ දරුවා මේ ලෝකයේ ඇතුළ ලොකු නායකත්වයක් දරන අනිත් අයගේ ජීවිතවලට යම්කිසි අණක් දෙන්න පුළුවන් හැකියාවක් තියෙන පුද්ගලයෙක් බවට පත්වේවි. ඔබට එවැනි දරුවෝ හදාගෙන එලෙස ජීවත් වෙන්න වරම් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. චිස්පීටයි.